कुसे तरा के न दस मसक निधि वरा के न मास गणनाक एके तुरुलु कर के न अवरुदु गणनाक अम्मा ए उत्तरेतर अम्मा ट सुप्रीम टीवी वेन करन उत्तरेतरम काले आय मे आदरणीय अम्मा दरुवेकु कवा पोवा नहवा नलवा सनसा में सियाल करन अम्मा टाई अदत सुप्रीम टीवी आदरणीय अम्मा विशेषांगेन में विधेयत कथा करने तवत गुडाक देवल उबहा कथा करने तेनवा विशेषेन वापे सुपुरुदु वाईद तुम्या तेक्कम अपी आराधना करे नमा रोग पिलिबंद विशेषाक्ने वाईद पुण्यानी बंदु तिलक वाईद तुम्यट आदरिन पिलिगन आई बोन केला वैद तुम्हें अभी मे हेमदामे बहुम हरवदेवा विशेषेन अम्मा के वेदगत्वन कारण रसात्म उब तुम्हें हेम विटम आदरणीय अम्म विशेषांगेन गेन देन अद मम हेतु मे आहार पिलिबंधव कथा करेल अभी दर्वान् मास हयेदी अमतर आहार लबादेम इवगेम दर्वान् निशी वरदन कोई विधिटद अम्मा के पिलिबंधव धनवात्न्नोने ඇත්තටම කසුනි මාස 6 දී තමයි අපි දරුවන්ට අමතර ආහාර ලබා දෙන්න පටන් ගන්න. අපි කියන්නේ අම්මලාට බර ගැටලුවක් නැත්තම් පළවෙනි මාස 6 දී මව්කිරි පමණක්ම ලබා දෙන්න කියලා. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ වතුරවත් කිසිම දෙයක් අපි දෙන්නේ නැහැ. නමුත් මාස 6 දී අපි අමතර ආහාර දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම අපි බත් තලපයක් විදිහට දෙන්න පටන් ගන්නවා. इतने मुलदीम आप अम्मट की बतई परीपू पोलतेल हरी बटर हरी दाल हट मेरीवे तंबला नैमिली मतगा उदेट दवाट रेट वगे तुंगेला मुलिम पुंच प्रमाण वली हीपया विधिट पटांग अरगन मसहाय आप अंडकोप बागे प्रमाण දෙන්න පුළුවන් ඊට පස්සේ අපි ක්‍රමයෙන් ප්‍රමාණය වැඩි කරගෙන යනවා බත් වේල් තුන උදේ දවල් රැට අපි මාස 7ක් 8ක් වෙනකොට අඬු කෝප තුන් කාලක් අවුරුද්දක් වෙනකොට අඬු කෝපයක් තරමට වෙනකම් ප්‍රමාණය වැඩි කරනවා අපි අර ක්‍රීමි ගතිය අඩු කරලා වයස මූකුරා යන්න යන්න කෑලි කෑමට එකතු කරන එකත් වැඩි කරනවා. ඒ කියන්නේ ඝන ඝනත්වය වැඩි කරනවා. වැඩි කරනවා. ඒ කියන්නේ මුලින්ම ගොඩක් මත ගාලා දෙනවා පස්සේ ටිකක් කෑලිත් එක්කම දෙනවා. එතකොට ක්‍රමයෙන් අපි මේ බතුයි පරිප්පුයි මුලදී තෙලුයි දාලා දීපු එකට දේවල් එකතු කරනවා. අපි විශේෂයෙන්ම ප්‍රෝටීන් වැඩි කෑමක් දෙනවා. ඒ කියන්නේ අපිට මාළු එකතු කරන්න පුළුවන්, මස් වර්ගයක් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් හාල් මැස්සෝ හොදලා වේලලා කුඩු කරලා තියාගෙන ඒක එකතු කරන්න. අර තැඹෙන බත් එක. අනිවාර්යයෙන්ම බිත්තරේ අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම තඹලා ඉසලා කහමදේ හැඳ ගන්න එකතු කරලා ඊට පස්සේ සම්පූර්ණ බිත්තරේම සුදු මදෙත් එක්කම අපිට දෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රෝටීන් වැඩි කෑම. ඊට පස්සේ අපි කියනවා ඇට වර්ගයක් දාන්න මේ කෑම වෙන්න. එක්ක පරිප්පු දාන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් දවසේ පෙඟෙන්න දාලා මුං ඇට කඩල වගේ දේවල් දාන්න පුළුවන්. කව්පි ඊළඟට පලා වර්ගයක්. කොළපාට ඕනෙම පලා වර්ගයක්. ඊළඟට කහපාට එළවලුවක්. ඒ කියන්නේ කැරට් කහ බතල වට්ටක්කා වගේ කහ පාට කෑම. ඉතින් ඔය අපි එතකොට එතනින් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කසුනි දරුවට හැම පෝෂණ පදාර්ථයකින්ම අණු උන හොඳ සමබල ආහාර වේලක් මේ බෙරි බත තුලින් වේල් තුනටම ලබා දෙනවා. ඊට අමතරව අපි කියනවා චූටි කෙටි කෑම දෙකුත් දෙන්න 10ටයි 4ටයි වගේ එක්ක පළතුරු මත ගාලා හරි පොඩි කරලා හරි කෙසෙල් ගෙඩි පැපොල් ලඹ බටර් ෆෘට් ඕනෙම දෙයක්. ඊට පස්සේ ටික ටික අපිට පුළුවන් මුදෝපු කිරි යෝගට් එහෙම නැත්නම් ත්‍රිපෝෂ වතුරෙන් හරි මව් කිරි වලින් හරි දිය කරලා තලපයක් විදිහට කන්න මේ හැම දෙයක්ම අතරමැදට දෙන්න පුළුවන්. ඊට අමතරව මේ කෑම වේල් වලට අමතරව අපි පෙර පුරුදු පරිදිම මව් කිරි දෙනවා. නමුත් මේ කෑම වේල් දෙනකොට අපි මව් කිරි දෙන වාර ගාන අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි බත් වේලක් දෙන්න කලින් පැය දෙකක් තුනක් වගේ බබා බඩගින්න ඉඳලා බඩගිනි වෙලා කිරි ඉල්ලනකොට තමයි අපි අපේ බත් වේල දෙන්නේ. එතකොට එයා හොඳට බඩගිනි වෙලා බත් ටික කනවා. නැත්තම් අපි අර ගොඩක් කිරි දීලා බත් එකක් දුන්නට බබාට කන්න බෑ. මොකද බඩ පුංචිනේ හරිම. එතකොට අපේ මේ කෑම වේල දරුවට පොඩ්ඩෙනි කන්න පුළුවන්. මේක අපි කැලරි බහුල ආහාරයක් කරොත් තමයි එයාගේ වර්ධනය වැඩි වෙන්නේ.
ඉතින් අපිට පුළුවන් මේකට තෙල් දාලා තෙල් හැන්ද තාච්චියට දාලා මේ කෑම එක තෙම්පරාදු කරලා ගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් චීස් වගේ දෙයක් මේ කෑම එක හැදුවට පස්සේ උඩින් දාන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් උකු මිටි පොල් කිරි ටිකක් දාන්න මේ අපි හදන බත් අලපේ අන්තිමට. දාලා අපිට රසය ගුණය දෙකම වැඩි කරගන්න පුළුවන්. දැන් මම සමහර වෙලාවට දැකලා තියෙනවා අර දරුවෝ කන්න අදිමදි කරනකොට අම්මලා පැණි රස ටිකක් ඔන්න වැඩිපුර එකතු කරනවා. තෙල් ගතිය වැඩිපුර එකතු කරන එකනේ බැටර් චීස් වගේ දේවල් වැඩිපුර එකතු කරන්න උත්සාහ කරනවා. අපි පොඩ්ඩක් ඒ ගැනත් කියමු වෛද්‍යතුමනි. මං හිතන්නේ ඒක ශරීරයට හොඳ මදි වෙන්න. ඇත්තටම අපි පළවෙනි අවුරුද්ද තුලදී දරුවන්ට සීනි පැණි රස සීනි සහ ලුණු ලබා දෙන්නේ නැහැ. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවන් මේ රසවලට හුරු වීම අනාගතයේදී අඩු කරන්න. ඉතින් අවුරුද්ද පහ වෙලා තමයි අපි සීනි සහ ලුණු ලබා දෙන්නේ. නමුත් මේ බටර් පොල් තෙල් වගේ දේවල් අපිට ආහාරයට එකතු කරලා ආහාරය රසවත් කරන එක වැඩි කරගන්න පුළුවන්. චීස් වගේම. ඔව්. අපි ඇත්තටම සුදු පොල් තෙල් දානවා නම් තමයි වඩාත්ම හොඳ. ඉතින් ඒ මගින් අපේ කැලරි ප්‍රමාණයත් වැඩි කරගන්න පුළුවන්. රසත් වැඩි කරගන්න පුළුවන්. අනිත් එක තමයි අපි මේ ආහාර දුන්නට දුන්නට අපි දන්නේ මේ දෙන ප්‍රමාණය දරුවා කාලා හොඳට හැදෙනවද කියලා. ඒ නිසා හරිම වැදගත් අපි දරුවන්ගේ වර්ධනය මැනලා බලන එක. ඒක කරන්න තමයි අපි මාසකට සැරයක් මේ දරුවන්ගේ බර මැනලා සායනෙදි බලලා ඇති වෙන්න බර වැඩි වෙනවද මේ කෑමත් එක්ක කියලා බලමු. නමුත් යම් දරුවෙක්ගේ බර හරියට යන්නේ නැත්නම් අපි මේ වෛද්‍යවරයෙකුට යොමු කරනවා නිසි උපදෙස් ලබා දෙන්න පරීක්ෂණ කරන්න කියලා. අම්ම කෙනෙක් දරුවෙක් හදනකොට කොච්චර ලොකු වගකීමක්ද? කන කෑම වේලේ ඉඳලා හැමදේම දරුවෙක් ගැන හිතන්න ඕනි අම්ම කෙනෙක්නේ. ඉතින් ඒ ආහාරවල රසය ගුණය නිසි ආකාරයට තියනවද කියලත් හිතන්න ඕනි කියලා වෛද්‍යතුමිය නිරන්තරයෙන්ම මතක් කරනවා. ඉතින් මම කිව්ව වගේ මද ආදරණීය අම්ම විශේෂාංගයේ වෛද්‍යතුමිය තාම හරවත් දෑ තමයි කතා කරන්න බලාපොරොත්තු වුනේ. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පුණ්‍යානි බඳු ලක වෛද්‍යතුමියනි නැවත මුණ ගැහෙමු මේ විශේෂාංගයෙන් මයිබෝන් කියලා සමදෙන්නේ. හොඳයි අපි ආපහු හම්බ වෙනවා රැඳී ඉන්න ආදරණීය අම්මා සමගින්ම. අම්මා වරුන් තමයි මේ කතා කරන්නේ. ඉතින් අම්මා වරුන්ට කතා කරන ආදරණීය අම්මා විශේෂාංගයෙන් තවත් වැදගත් කාරණා කිහිපයක් කතා කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ඔබ ආදරය කරන මම ආදරය කරන සුපුරුදු විශේෂ චරිතය ඇවිත් ඉන්නවා. අපි පිළිගමු ඇයව. ප්‍රවීණ මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශක, මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණී නිලුක්ෂී තිලකසිරි මහත්මිය. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් අපි බොහෝ දෑ මේ වැඩසටහන තුළින් කතා කරලා තියෙනවා ඔබතුමිය හා. අද මම හිතුවේ ගර්භණී මාතාවක් දරුවෙක් බිහි කරන්න සූදානම් වෙනකොට කොහොමද ඇය කායිකව මානසිකව සූදානම් වෙන්න ඕනේ? ඔව් කසිනී, ඇත්තටම පුංචි පැටියෙක් කුසට ආපු දවසේ ඉඳලා අම්මා කෙනෙක් දැනගන්න ඕනේ මම මේ දරුවව බිහි කරන්න ඕනේ දවසක කියන එක. ඒක ඉතාම වැදගත් පණිවිඩයක්. අම්මා කෙනෙක් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වුණා නම් එයා දරු ප්‍රසූතිය සිද්ධ කරන්නට ඕනේ. දරු ප්‍රසූතිය සිද්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා, යෝනි මාර්ග ප්‍රසවය සහ සිසේරියන් සැත්කම. ඔයි කොයි විදිහෙන් හරි දරුවා බිහි වෙන්න ඕනේ කියන එක අපි දැනගන්න ඕනේ. ඒකට කායිකව කොහොමද අපි සූදානම් වෙන්නේ, මානසිකව කොහොමද අපි සූදානම් වෙන්නේ, මොනවද අපි මේ කාලෙදි කරන්න ඕනේ, මොනවද අපි හිතන්න ඕනේ, මොනවද හිතන්න ඕනේ නැත්තේ කියන කාරණා පිළිබඳව අපි අපේ අවධානය යොමු කරලා බලමු. එනිසා මම අද කැමති මුලින්ම ඔබේ අවධානය ඔබ ශාරීරිකව නම් කොහොමටත් සූදානම් වෙනවා. ඔබව ශාරීරිකව සූදානම් කරන්න ගොඩක් අය ඉන්නවා. මම දන්නවා ඔබට විටමින් ටික දෙනවා, ඔබට කෑම ටික දෙනවා, ඔබව සායනවලට එක්කගෙන යනවා, ඔබ ස්කෑන් පරීක්ෂණ වලට ලක් වෙනවා. මේ සියලු පෙර සූදානම ඔබට ඔබ කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ඔබට සිද්ධ කරනවා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිය විසින් ඔබට මේ මඟ පෙන්වීම කරනවා, වෛද්‍යවරයා කරනවා, ගෙදරින් ඉන්න අනිත් අය. හැබැයි ඔබට පුංචි හිස්තැනක් හිටින්නේ කොහොමද ඔබේ දරු ප්‍රසූතියට ඔබ මානසිකව සූදානම් වෙන්න ඕන කියන කාරණේදී. ඉතින් මම කැමති ආදරණීය අම්මා විශේෂාංගය තුළින් අපි ඔබට නිරන්තරයෙන්ම අම්මා කෙනෙක් වෙනවා. ඒ නිසා
ඔබට මේ වෙලාවේ මනසට දැනෙන තනිකම මනසට දැනෙන හිස්තැන අනේ මම කොහොමද මගේ පුංචි පැටියව කරදරයක් නැතුව බිහි කරගන්නේ කියන කාරණේට උත්තරයක් දෙන්න මම දන්නවා ඔබ අම්මා කෙනෙක් හැටියට ඔබට ඔබේ සිඟිත්තට දරු ප්‍රසූතිය නිරෝගීව කරදරයක් නැතුව කරලා දෙන්න උවමනා උනත් ඔබත් පුංචි කාන්තාවක් නේ ඇත්තටම දැන් කසිනි අම්මලා වෙන්නේ ඔයා වගේ චූටි අය කියන්නේ අවුරුදු 20 22 23 පිරුණාම ඊට වඩා 30 35 උනත් කීවෙනි දරු ප්‍රසූතිය උනත් අම්මා කෙනෙකුට මේ අත්දැකීම හරි අලුත් ඒ නිසා මෙයා මානසිකව සූදානම් වෙන්න ඕනේ කොහොමද කියන කාරණේ අපි කියලා දෙන්න ඕනේ කොහොමද මානසිකව සූදානම් වන්නේ මම ඔබට පෙර කිව්වා වගේ ඔබ මේ දරු ප්‍රසූතිය සිද්ධ කරන්නට ඕනේ ඔබ හිතට ගන්නට ඕනේ කුස තුල මේ සති 40ක් මාස 9ක් මේ පුංචි ඩිම්බයක් සංසේචනය වෙලා ආපු මේ පුංචි කලලය දරුවෙක් දක්වා වර්ධනය කරගන්න ඔබේ කුස තුල ඉඩ තිබුණා නම් ඔබේ හිතට අනිවාර්යෙන්ම ශක්තියක් තියෙනවා මේ දරුවා මේ ලෝකෙට බිහි කරන්න. ඉතින් කස්සනේ අම්මා කෙනෙක්ට අපි ධෛර්යය දෙන්න ඕනේ කොහොමද මේ දරු ප්‍රසූතියට මානසිකව සූදානම් වෙන්නේ කියලා. එතනදි මම ඔබට කියනවා මෙහිම කතාවක්. ඔබට බැරි නම් දරු ප්‍රසූතිය කරන්න මේ ලෝකෙ වෙන කාටවත් ඒක කරන්න බෑ. ඔබ තමයි මේ ලෝකෙ ඉන්න ශක්තිවන්තම අම්මා. ඔබ තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම අම්මා. ඒ නිසා ඔබට පුළුවන් නිරෝගී වාසනාවන්ත දරු ප්‍රසූතියකට යන්නට. ඒකට අවශ්‍ය සහාය සහ පසුබිම අනිවාර්යෙන්ම ඔබ යන රෝහලේදී ඔබට ලැබෙනවා. මෙතනදී අවශ්‍ය වන්නේ කාන්තාවකට තිබිය යුතු ශක්තිය අම්මා කෙනෙකුට තිබිය යුතු ශක්තිය මම දන්නවා ඔබ දන්නවා මම අම්මා කෙනෙක් හැටියට මම දන්නවා මට මගේ දරුවෝ ලැබෙන්න යනකොට මටත් තව පුංචි චකිතයක් හසුනි මම සේවය කරේ මගේ රෝහලේ දරු ප්‍රසූතිය සිද්ධ කරන වාට්ටුවේ තමයි මම වැඩ කරේ ඒත් මට ආව හැඟීමක් අනේ මම මොකද කරන්නේ කොහොමද මේ දරු ප්‍රසූතියට මම මුහුණ දෙන්නේ කියලා මට එහෙම හැඟීමක් ආව නම් ගෙදර ඉන්න ඔබට කොයි විදිය චකිතයක් බයක් තියෙනවද කියලා මට තේරෙනවා මම ඔබට කියන ඔබ රජී රෝහලකට හෝ වේවා පෞද්ගලික රෝහලකට හෝ වේවා ඔබ යනකොට ඔබ විශ්වාසයෙන් යන්න ඔබට අවශ්‍ය රැකවරණය සහ ඔබට ආරක්ෂිත ප්‍රසවයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නම් සැලසෙනවා නොඅනුමානයි ඔබට තියෙන්නට ඕනේ මට මේ ප්‍රසවය සිද්ධ කරගන්න හිතේ ශක්තිය තියෙනවා මම ඒකට සූදානම් කියන මානසික මට්ටම පමණයි ඔබ සූදානම් නැත්නම් මේ ප්‍රසවයට මුහුණ දෙන්න ඔබ සූදානම් නැත්නම් ඔබේ කුසතල ඉන්න දරුවා මේ ලෝකෙට බිහි කිරීමේ සටනට සාර්ථකව මුහුණ දෙන්න ඇත්තටම ප්‍රසවයේ කලබැගෑනියක් වෙනවා කසිනි ප්‍රසවයේ කලබැගෑනියක් නොවෙන්නට ප්‍රසවය සහ දරුවා ඉපදීම කියන කාරණේ ඔබට අමිහිරි අත්දැකීමක් නොවෙන්නට ඔබ නිවසේදී මානසිකව සූදානම් වෙලා යන්නට ඕනේ ඒකට මම පුංචි ව්‍යායාමයක් කියලා දෙනවා අම්මලාට ඉතාම සුළු තප්පර ගානකදී ඔබට මේක කරන්නට පුළුවන් මම ඔබට කිව්වා ශාරීරික සූදානම් වීම ඔබට අනිවාර්යෙන් ලැබෙනවා මානසික සූදානම් වීමට ඔබ හැමදාම නැගිටින වෙලාවට නැගිටින්න උදේ නැගිටලා කුස පිරෙන ආහාරයක් අරගෙන හොඳට පිරිසුදු වෙලා විවේකී නිදහස් තැනක ඉඳගෙන ඔබ මෙන්න මෙහිම ප්‍රාර්ථනාවක් කරන්න ඔබ කියන්න පුංචි පුතේ ඔබ කුස තුල නිරෝගීව වැඩෙන බව මම දන්නවා ඔබට නිරෝගී දරුවෙක් දීමට මම හැම විටම සූදානම් වෙනවා ඔබ එන්න ඔබ බිහි වෙන මේ මොහොත ඔබ වෙනුවෙන් මම ඉතාම ආදරයෙන් මග බලාගෙන සිටිනවා මගේ පුංචි පුතට මගේ පුංචි සිඟිත්තාට නිරෝගී දරු ප්‍රසූතියක් ලබා දීමට මට ඉතා හොඳ ශරීර ශක්තියක් සහ මානසික ශක්තියක් තිබෙනවා කියලා ඔබ නිරන්තරයෙන් මෙහි කරන්න විශ්වයේ ආශිර්වාදයේ සහ ශක්තිය දරු ප්‍රසූතිය සඳහා ඔබට අනිවාර්යෙන්ම ලැබෙනවා ඔබේ මානසික සූදානම සහ හිතේ හයිය අනිවාර්යෙන්ම ඔබ ශක්තිමත් ආදරණීය අම්ම කෙනෙක් බවට පත් කරනවා ප්‍රසවය කෙතරම් සුන්දර මොහොතක්ද ඉතින් කායිකව අපේ අම්මා කෙනෙක් පෙනුමින් දකිනකොට කොච්චර ලස්සනද කොච්චර සුන්දරද ඇය ඉතින් ඇය මනසිනුත් කොතරම් සුන්දර වෙන්න ඕනේද බොහොම ස්තුතියි ඔබ හරිම ලස්සන කාරණා කිහිපයක්ම අපේ අම්මලා දැනුවත් කරා ඉතින් තව දවසක ඇයව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් තමයි මේ විදිහට ඇයට සමු දෙන්නේ ප්‍රවීණ මාතෘහා ළමා සෞඛ්‍ය උපදේශක මනෝවිද්‍යා උපදේශක හා මනෝචිකිත්සක පවුල් සෞඛ්‍ය සේවා අණ්ඩධාරිණී නිලක්ෂී තිලකසිරි මහත්මිය අපි හමුවෙමු ආයුබෝවන් ඉතින් අපි හමුවෙමු ආදරණීය අම්මා විශේෂාංගේ ඔබ ඔහොම ඉන්න අද අපි කතා කරන්න යන්නේ
ගර්භණී මවක් සඳහා අපි පෞසාවක දේවනාරිය අපි තින් මේ නිකුත් කරන ලද ගර්භණී සටහන් පත ගැන මේ සටහන් පත මේකේ තියෙනවා මවගේ නම වයස එයා ඉන්න සෞඛ්‍ය වෛද්‍යාලි කොට්ටාසිය මේ පෞසාවක වෛද්‍යාලි කාර් මේ කොට්ටාසිය ඒ ඔක්කොම සටහන් වෙලා තියෙනවා ඒ වගේම මුඩින්ම තියෙනවා යාගේ ඒ අම්මා අවදානම් අම්මා කෙනෙක්ද නැත්නම් පළවෙනි බබාද කියන එක දැනගන්න පුළුවන් ලකුණකුත් තියෙනවා ඒ කියන්නේ නිල් පාටින් අපි සඳහන් කරනවා පළවෙනි බබා හම්බ වෙන්න ඉන්නවා නම් රතු පාටින් කියනවා ඒ අම්මා අවදානම් අම්මා කෙනෙක්ද කියන එක සඳහන් කරනවා අවදානම් තත්ත්ව මේ සටහන්පතේ මේ 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 මේවා තියෙනවා නම් මේ අම්මා අවදානම් කියන එක මේ සටහන්පතේ සඳහන් වෙලා තියෙනවා එතකොට ඒ වගේ මොනවා හරි තත්ත්වයක් ආවොත් අපි මෙතන රතු පාට ලකුණකින් ඒක මාක් කරනවා සටහන් කරනවා එතකොට මේ මුලින්ම තියෙන්නේ අම්මගේ ලේ වර්ගය ශරීර ස්කන්ධ දර්ශකයේ උස අසාත්මිකතා තියෙනවා නම් මොනවා දෙයකට හරි ඒ හා සම්බන්ධව මුලින්ම උඩින්ම තියෙනවා එතකොට ඒ ඔක්කොම අවදානම් තත්ත්ව විදියට අපි සලකනවා මොනවා හරි මේවා වෙනස්කම් තියෙනවා නම් අපි බලාපොරොත්තු වෙන ඒවලට වඩා ඊට පස්සේ මවගේ පෙර ගර්භ ඉතිහාසය වර්තමාන ගර්භ ඉතිහාසය ගැන සටහන් තියෙනවා ඒ වගේම මේ පැත්තට ගත්තාම පෞලේ රෝග ඉතිහාසය ගැන සටහන් කරනවා කායික ශල්‍ය රෝග ඉතිහාසයක් මොනවා හරි ගර්භණී තත්ත්වයට කලින් තිබ්බා නම් ඒ ගැන ඒ හැම දෙයක්ම සටහන් කරනවා ඒ කියන්නේ පෙර ගර්භ කියන්නේ ඊට කලින් බබාලා හම්බෙන්නේ කියන නම් ඒ වගේ තිබ්බ විස්තර සංකූලයක් තිබ්බා නම් එහෙමද ප්‍රතිපලය ළමයි ඉගේ තත්ත්වය ඒ හැමදේම මේකේ සටහන් කරලා ඊට පස්සේ තියෙනවා ඒ අම්මා සායනයට එනවා නම් ඒ සායනයට පැමිණියාම ඒ සායනයෙන් අපි කරන සියලුම පරීක්ෂණ මේ සටහන්පතේ අපි සටහන් කරනවා මේ ගර්භණී සටහන්පතේ එන්නත් ලබා දෙන දීම සම්බන්ධව සහ අපි එයාගේ ගන්න හැම පරීක්ෂණයක්ම මේ ගර්භණීතාවයට බලපෑමක් ඇති කරන වනං ඒ සම්බන්ධව සටහන් මේකේ අපි සටහන් කරනවා ඊට පස්සේ ඒ අම යොමු කිරීමක් කරන්න අවශ්‍ය නම් ඒ කියන්නේ අපි ගර්භණීතාවයේ සායන වලට ගෙන්නලා සහ ගෘහපිවිසීම් වලදී අපි දැක්වෙතින් ගර්භණීභාවයට යම් කිසි හානියක් කරන මොනවා හරි අසාමාන්‍යතාවයක් දැක්කොත් අපි වහාම ඒවා වෛද්‍යවරයෙකුට යොමු කරන්න ඕනේ සහ රෝහලට යොමු කරන්න ඕනේ ඒ සඳහා ඒ රෝහල් සායනික සංරක්ෂණ ලබා දෙන්න අවශ්‍ය මේ යොමු කිරීම් අපි මේ සටහන් කරගෙන යොමු කිරීම් කරනවා ඒ හා සම්බන්ධවත් මේ සටහන්පත ගැන අනිවාර්යයෙන්ම අම්මා රෝහලට යනකොට මේ සටහන්පත අරගෙන යන්න ඕන මේ එතකොට මේ සටහන්පත බලලා තමයි ඒ අම්මගේ සාමාන්‍යයෙන් කියන්නේ බබා හම්බ වෙන්න ඉන්න කාලේ තිබුණ දේවල් සහ ඒ ඉතිහාසය බලාගන්නේ මේ සටහන්පතින් සම්පූර්ණම ඊට පස්සේ මේ පසු ප්‍රසව සංරක්ෂණයේදී රෝහලෙන් තියෙනවා ඒ රෝහලේදී කරපු සියලුම මේ පරීක්ෂණ මේ කළ යුතු දේවල් බබා ලැබුණ විදිහේ ඔක්කොම සටහන් කරන අවස්ථාවක් තියෙනවා ඒ සටහන වෙනම තියෙනවා එතකොට රෝහලෙන් අපිට සම්බන්ධ සියලුම දේවල් සටහන් කරලා තමයි මේ සටහන් නැවත අපි අතටපත් වෙන්නේ ඒපත් වුණාම ඊට පස්සේ පසු ප්‍රසව සංරක්ෂණය ඒ කියන්නේ බබා ලැබුණාට පස්සේ අපි ගෙදරට ගියාම සාමාන්‍යයෙන් අම්මා බබා ලැබිලා එනකොට ආව ගමන්ම අපිට දින 5ක් ඇතුළත බබා ලැබිලා ආවිල්ලා කියන්නේ මුල් දින 5 ඇතුළත දැනුම් දෙනවා කියන්නේ අපි මේක සටහන් කරනවා මේ අපේ දුරකථන අංකයේ එතකොට යම් අපිට දැනුම් දෙනවා බබා ලැබිලා ආවා කියලා එතකොට අපි මුල් දින 5 ඇතුළත එකවරකුත් ගිහිල්ලා ඒ අම්මගේ සායනික පරීක්ෂණ සියලු දේවල් අපි කරනවා අම්මාගේ මුළු ජීවිතයම දරුවෝ දරුවන්ගේ මුළු ජීවිතයම අම්මාවරු. ඉතින් අම්මේගේ මුළු ජීවිතයම හැඩ කරන්නේ දරුවෙක්. දරුවෙක්ගේ ජීවිතය හැඩ කරන්නේ අම්මා කෙනෙක්. ඒ නිසා තමයි සුප්‍රීම් ටීවී අපි ආදරණීය අම්මා විශේෂාංගයෙන් මේ තරම් වැදගත් වටින කරුණු ඔබ හා කතා කරන්නේ. තවත් දවසක අපි මුණ ගැහෙමු. ඔබට ප්‍රාර්ථනා කරනවා සියල්ල සුබ වෙන්න කියලා. මේ ආදරණීය අම්මා.